Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. යල්කණ්ඩේ වීමලදී ගැනීම මේ වන විට සිදුවන්නේ ඉතා මන්දගාමී වූ බවට බොහෝ ප්‍රදේශවල ගොවීන් චෝදනා කරනවා. සමහර වීගබඩ වසා දමා ඇති අතර වී අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා පැවසුවේ වී මිලදී ගැනීම සඳහා මුදල් නිකුත් කිරීම රාජ්‍ය බැංකු දෙකෙන්ම කාර්යක්ෂමව සිදුවන්නේ නැති බවයි. කුරුළුවැව ව්‍යාපාරයේ ගොවීන් මූලික වශයෙන් වගා කරන්නේ අතිරේක භෝගයි පොහොර නැති පසුබිමකයි මෙලෙස මෙම ගොවීන් අතිරේක භෝග වගා කර ඇත්තේ එලෙස වගා කළ සෝයාවල අස්වැන්න 30%කටත් වඩා අඩු වී ඇති බවයි ගොවීන් පවසන්නේ අතිරේක භෝග හදන්න කිව්වට කිසිම අතිරේක භෝග හදපු ගොවියෙකුට පොහොර ටිකක් කිසිම පහසුකමක් රජයෙන් කියලා ලැබුණේ නැහැ. වී වගාවට යූරියා කිලෝ 40ක් හම්බ වුණා. නමුත් සෝයා වගාව මුං ඇට කව්පි හදන්න කිව්වට තෙල් ටිකක් කොහොමඩක් ගන්න බෑ. ඉතින් ගොවියෝ අන්ත අසරණ වෙලා. පාර්ලිමේන්තුවේ අතන මෙතන කියනවා මම ආවම මම මෙහෙම කෙරුවා අරහෙම කෙරුවා. හැබැයි ගොවි මේ ඔය කියන කිසි දෙයක් නැහැ. පොහොර තිබ්බනම් ඇත්තටම සෝයා ගහක උස මේවා ගේනවා. සාමාන්‍ය සෝයා ගහකට මේ කරල් 100ක් 150ක ප්‍රමාණයක් කල්නවා. ඒක තමයි සම්පූර්ණයෙන් හොඳට හැදිච්ච සෝයා ගහක ප්‍රමාණය. ඒ ප්‍රමාණය තිබ්බහම සාමාන්‍ය කෘෂිකර්මෙන් නිර්දේශ කරලා තියෙන ප්‍රමාණයත් එක්ක බැලුවොත් එහෙම අක්කරයට කිලෝ 1200ක් විතර තමයි සාමාන්‍ය අපේක්ෂිත ගාන. දැන් අපි මේ සෝයා ටිකෙන් ණය ගෙවනකොට අපිට හිඟා කණ්ඩවත් වෙන්නේ නැහැ. වල්ලාංශක මොකවත්ම අපිට නැහැ. ඉතින් මේකට දෙයක් කරලා අපි ගැන අනුකම්පා කරලා ගොවිය ගැන අනුකම්පා කරලා වෙලාවට කලාවට අපිට හැමදේම ලැබලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.